විශ්වාසයක් තියෙනවා ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් කියන එක දෙකක් විදිහට දුවන්න කටයුතු කරන්න ඉස්සරහට ගෙනියන්න ඔය පරිපාලනය කටයුතු වෙනමත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතයේ අවුරුදු දෙක දැක්මකට පරිපාලනය කරන්න නැත්නම් ක්‍රිකට් හසුරවන්න ක්‍රිකට් උත්සාහ කරන්න කියන එක ඒ ආයතන කීපෙනේ කරගෙන ක්‍රිකට් ආයතන දැන් ඉන්න ඒ වගේ විදිහින් අඩු වෙන එක නියෝජනය කරගෙන ලංකාවේ ක්‍රිකට් ගහපු ක්‍රිකට් සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් දින ක්‍රිකට් සම්බන්ධයෙන් නම කැත වෙච්ච නැති කීප දෙනෙක් මේකේ ඉදවත් කරන මොකද දේශපාලන වශයෙන් වෙනස් වුණා ක්‍රිකට් වල කියන ඉස්සරහා දැක්ම අවුරුද්දකට එකම කණ්ඩායමක් විසින් කරන්නට පරණ ජේෂ්ඨ පීඩකයෝ කීප දෙනෙක් එකතු වෙන කරන අදහස් දෙන්නේ මේ සම්බන්ධයෙන් නෛතික தত্ত্বය විමසලා තියෙනවා ඒ නෛතික தত্ত্বත් එක්ක ක්‍රිකට් ආයතනයේ පැද්දමක් කළා කිරීමට බලාපොරොත්තු වෙන පුහුණු කරු ඒ වගේම ඊට පස්සේ මේවට තේරුම් කාර්ය සභා ඒ සියලු දේවල් මේ කමිටු විසින් තීරණය කරනවා ජනතාන්ත්‍රික මොන විශ්වාස භංගයක් දෙනවා මේක අසාර්ථක වුණා මේ විශ්වාස භංගයක් තවත් විශ්වාස භංගයක් පසුපෙළ මන්ත්‍රීවරු එක්සත් පක්ෂය ගේන යනවා කියලා මේ විශ්වාස භංග ගැන ඔබතුමා මොනවද කියන්නේ නැයි මම හිතනවා මේ තමන්ගේ දේශපාලනය රඳාපවතින නැත්නම් දේශපාලනය ආයෙත් නැති වෙන්න යන ඉස්සර තමන් කරපු විරුද්ධත්වය පෙන්නන ගාන මේ විශ්වාස භංගයෙන් නමුත් මේ අවස්ථාවේ පසුපෙළ මන්ත්‍රීවරු ඒක එක්සත් ජාතික පක්ෂයෙන් එන්න පුළුවන් වෙන කෙනෙක් වෙනුවෙන් මේ රටේ මේ ආණ්ඩුව මේ ආණ්ඩුව මේ විදිහට හදා වැටෙන්නත් ඒ වගේම රට අස්ථාවර වෙන්නත් මූලික වෙච්ච පුද්ගලෙක් ඉන්නවා. මේ පුද්ගලයා සමාජයට ගෙන්න වෙන්නේ පසුබිම් මන්ත්‍රීවරු උත්සාහ කරන්නේ. එතකොට පක්ෂ විපක්ෂ ඔක්කොමලා මේක ඡන්ද දෙයි කියන මතය තමයි රටේ තියෙන්නේ. මරණීය දඬුවම් පිළිබඳ විවිධ මත පළ වෙනවා. එතකොට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඒක ඒ වගේ යෝජනා සම්මුතු වුණොත් එදාට ශෝක දිනයක් කරනවා. තමන් ඒ අතින් කනගාටු වන රටේ ජනාධිපතිවරයෙක් කිය වගේ දෙයක් ගැන කිවීම සම්බන්ධයෙන් එතනට වැටෙන්න ඕනේ නැහැ ජනාධිපතිවරයා. ශෝක දිනයක් පත් කරන්න කියලා. මොකද ලෝකේ තියෙනවා පිළිගත් නීති. ලෝකේ තියෙනවා කැපිටල් පනිෂ්මන්ට් කියන එක පිළිබඳව එහෙමත් නැත්නම් මරණ දඬුවම් දෙමීම සම්බන්ධයෙන් ලෝකේ පිළිගත් න්‍යායන් තියෙනවා. ඒ මා කියනවා ජනාධිපතිතුමා ඒ කියන්නේ තව පොඩ්ඩක් සැලකීමෙන් ලක් කළා. තමන් ඒකට කැමති කියන එක නෙමෙයි නමුත් ඒක පාර්ලිමේන්තුව තමන්ව අත් කියන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒ වගේම රටේ ජනාධිපතිවරයා රටේ පුරවැසියොන්ට නීති හදන්න ඕන තැන පාර්ලිමේන්තුවේ ඒකින් අහලා කරන මිසක් තමන්ගේ තනි තීරණ වලට මේවා කිරීම තුළ මම හිතනවා ලොකු අසාධාරණයක් වෙනවා. මරණ දඬුවම් රටක විනයක් හදන එක වෙනම දෙයක්. මරණය මරණවා කියන එක නෙමෙයි. මේක මරලා විනයක් හදන්න බෑ රටේ ඒක බය කරලා කරන්න බෑ. ඒ ලෝකෙ පිළිගත් සමාජ හිතන විදිහට තියෙනවා. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ කතිකාවතක් ගොඩනගා ගන්න ඕන. මද ඒ කතිකාව තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. ඒතකොට පක්ෂේ කියන ඡන්දෙදී ඒතකොට බලන්න පුළුවන් එතුමාගේ පක්ෂ කට්ටිය ජනාධිපතිතුමාගේ පක්ෂ කට්ටිය එතුමාගේ ඉස්සර හිටපු පක්ෂ කට්ටිය අපි කොහොම හැසිරෙන්නේ කියලා. ඒ පාර්ලිමේන්තුවේ ගන්න තේතුමා කරන එකද කියන එක මගේ කවුන්ටරිකම. කීරීම් කාර්ක සභාවට බුද්ධයන් ශිරදාරින් ගේන එක හොඳ නෑ කියලා තමයි ගොඩක් කට්ට කියන්නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඒ වගේ කතාවක් කිව්වා. නෑ මම හිතනවා කීරීම් කාර්ක සභාවට විවෘතව බුද්ධයන් ශිරදාරින් ගැනීම තුළ යම් කිසි අඩුපාඩුවක් වීමේ ඉඩකඩ තියෙනවා. මමත් හිතනවා ඒකදී පොඩ්ඩක් ප්‍රවේශම් විය යුතුයි. මම හිතනවා කීරීම් කාර්ක සභාව එවැනි රිස්ක් තියෙන කට්ටියම නැත්තම් තේරීම් කාර්ය සභාවට යම් කිසි අවධානමක් තියෙන කට්ටිය ගැනීමට කිසි වෙලාවක උත්සාහ කරන්නේ මට ඒ සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඔවුන් ඒ අනන්‍යතාවය තාවුන නිති විදිහට කටයුතු කරයි කියලා තේරීම් කාර්ය සභාව විශ්වාස කරනවා. මේ වෙනකොට තේරීම් කාර්ය සභාව තුළ තාමත්ම හොඳ ප්‍රවෘත්ති එළියලා තියෙන ඉතින් මට වටකරලා මුලින් ගැව්වට මම තමයි ඉස්සෙල්ලාම කිව්වේ මේක හොයන්න ඕනේ මේක දැනගෙන කට්ටියක් ඉදියා කියලා. අද වෙනකොට මේ තේරීම් කාර්ය සභාව ජනාධිපති කොමිසම් මේ සියලු දේවලින් එළිවෙන්නේ රජයේ සමහර අංශ මේ සම්බන්ධයෙන් දැනගෙන ඉතියි කියන්නේ. මගේ තාත්තා වල්ලගත්තර ඇත්තස නැත්ත කතාව වුණේ මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළේ මේ තොරතුරු තිබුණා. ඒක අද ලෝකයේ මම කියන්නේ කියලා තොරතුරු පණිවිඩ කාර්යයට වෙඩි තිබ්බට අදේ පණිවිඩය හරියට යනවා කියන එක පේන්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ඔබතුමා දන්නවා? මම සජිත් මහත්තයා මම විශ්වාස කරන්නේ මේ එක්සත් ජාතික පක්ෂයට සහ අපේ රටට මේ දේශපාලන වශයෙන් එපා වෙච්ච කාලය. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අපිට යම්සි බලාපොරොත්තු ඇති කර ගැනීම හැකියාවක් තියෙනවා. මොකද පැරණි ගතානුගතික ක්‍රමවේදයන් වලට වඩා ලංකාව අවුරුදු 52 ගේ නායකයෙක්ට යනවා කියන තුල රට ගැන විශ්වාසය බලාපොරොත්තු මිනිසුන් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නොයෙකුත් මඩ ගෙරවුවට අන්දකතුමාගේ භාර්යාවගේ කතාවක් අල්ලගෙන නොයෙකුත් සමාජ ජාලවල මහා විනාශය කරන්න උත්සාහ කරාට ගමේ මිනිස්සු ආදරේ සජිත්ට ඒක ගමේ මිනිස්සුට ප්‍රශ්නයක් නෑ. ආර්යවද භාර්යවද කියන ගමේ මිනිස්සුට ප්‍රශ්නයක් නෑ. ගමේ මිනිස්සු ඉන්නේ සජිත්ටක ඒ වගේම රටම බෞද්ධ ධර්මින් ඉන්නේ සජිත්ට. ඒ නිසා මමත් විශ්වාස කරනවා අපි මේ වෙලාවේදී අලුතෙන්
මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා අපි වැඩිච්ච බලේ එළියට යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන නම් එකම පවුලකට බලය දෙනවට වඩා මොකද අපි දන්නවා අයියගෙන් මල්ලිට මල්ලිගෙන් බාප්පට බාප්පගෙන් පුතාට යනවට වඩා සෙයි ප්‍රේමදාස කියන ඒ ප්‍රේමදාස නාමේ යම් කිසි අරුතක් තියෙනවා මතක එතුමාත් විදාල කාලයක් 95 ඉඳන් 2013 දේශපාලන පූර්ණ කාලෙම කටයුතු කරලා තිනවා එතුමාට ඒකයි ගම්මු ආදරේ ග්‍රාම සේවා සමුන් 14 10 එතුමා රැස්වීමක් කරන්න පුළුවන් එහෙම හැකියාවක් දෙන පුද්ගලෙක් සමේ නැතිව